ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුවට හේතුව ඛනිජ තෙල් සංස්ථාවම නෙවෙයි. ඒකට විදුලි වළ මණ්ඩලයට ගෙවන ගණන්, ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගෙවන මුදල් වල නොගෙවීම. එතකොට ඒ නොගෙවීමට මොකද කරන්නේ? එතකොට මොවුන් ණයට ගන්නවා, මේ ඒ සඳහා මුදල් ගන්නවා ණයට බැංකුවලින්. ඒ මුදල සහතික කරනවා භාණ්ඩාගාරයේ ගෙවීමට. නමුත් වෙන්නේ එතකොට නිකන් ලැබෙන්න තියෙන මුදල වෙනුවට ණයට මුදල් ගන්නවා පොලියක් ගෙවලා. ඉතින් එතකොට පාඩුවක් සිද්ධ වෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට යම්කිසි ණය මුදලක් ලබා දෙන්න ඊයේ කැබිනට් මණ්ඩලයේ තීරණය කරාද ඔවුන්ගේ මේ සමාගම යථාර්ථතරපත් කිරීම සම්බන්ධයෙන්? ඒක දිගටම ඒක අමුතුවෙන් කරන දෙයක් නෑ. ඒක ඒ සඳහා ගත යුතු ඒකෙන් අමාරු දේවල් ගන්න ඊයේ භාණ්ඩාගාරයේ ලේකම්තුමා කිව්වා අපි ඔක්කොම සහතික කරනවා කියලා. සහතික කළා ඒගොල්ලන්ට අවශ්‍ය මුදල එතනින් ලැබිය යුතු මුදල ණය වශයෙන් අරගන්නට මේවා තෙල් ආනයන කිරීම සඳහා ලබා දෙන්න.